අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. රතු මුහුදේ හුති ත්‍රස්ත මර්ධනයට නාවික හමුදාවක් කියලා ඒ අනුව ජනාධිපතිගේ අවධානය යොමු වෙලා තිබෙනවා. යුද නැවක් යැවීම ගැන සොයා බලලා තියෙනවා. හුති සටන්කාමීන් විසින් රතු මුහුදේ සිදු කරන ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නෞකාවක් රතු මුහුද වෙත යැවීම සඳහා වූ අධ්‍යයනයක් මේ වන විට ආරම්භා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය උපුටා දක්වමින් තමයි මව්බිම පුවත්පත වාර්තා කර සිටින්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා නාවික හමුදා වෙත උපදෙස් ලබා දීලා තියෙන ඊට අදාළ නාවික හමුදාපති වයිස් ඇඩ්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ මෙහෙවීම යටතේ මේ අධ්‍යයනය කරන්නට කියලා මේ සඳහා නාවික හමුදාව සූදානම් වෙමින් එහි ආරම්භක පියවර ලෙස මෙම අධ්‍යයනය කරමින් සිටින බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මව්බිමට අදහස් දක්වමින් සඳහන් කරා. ඉතින් මෙවැනි සුවිශේෂී මෙහෙයුම් සඳහා නාවික හමුදාව සතුව සමුදුර සාගර විජේබාහු පරාක්‍රමබාහු සිඳුරල සයුරල ගජබාහු ආදී සුවිසල් නැව් 8ක් ඇති බවත් හෙලිකොප්ටර් බැසවීමේ පහසුකම් ඇතුළු මේවාට තවත් පහසුකම් අයත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. යුදාතින් ශක්තිමත් මෙම නෞකාහි නාවිකයන් සිය දෙනෙකුට ආසන්න පිරිසක් රැගෙන යා හැකි බවත් අද මව්බිම පුවත්පත කියා සිටිනවා. ඉතින් අර මුහුදු මංකොල්ලකාරයන් ත්‍රස්තවාදී විදිහට විවිධ නම් වලින් අර මතකයිනේ චව් චව් වගේ අය නේද, ඒ වගේ අය ඉන්නවා. ඉතින් තාමත් ඇත්තටම කාටුන් වල නෙවෙයි ඇත්තටම මුහුදේ සිටිනවා. ඔවුන් විවිධ භාණ්ඩ ප්‍රවාහන නෞකා සමහර විට මගී නෞකා පවා පැහැර ගන්නට මංකොල්ල කන්නට කටයුතු කරන අවස්ථා තිබෙනවා. ඇතැම් මුහුදු තීරයන් මුදා නොගත් කලාප විදිහට තමයි මෙච්චර දියුණු ලෝකයක පවා පවතින්නේ. ඉතින් අර අවන් ගාඩ් සිදුවීම ආවෙත් ඒ සම්බන්ධයෙන්. ඉතින් ඒක හරිද වැරදිද කියන්නට අප මේ අවස්ථාව විදිහට යොදාගන්නේ නැහැ. කෙසේ වෙත බ්ලූ ඉකොනොමි ගැන කතා කරද්දී නීල වර්ණ ආර්ථිකයක් පිළිබඳව කතා කරද්දී මුහුදේ ආරක්ෂාව සැපයීම තුළින් අපට ඩොලර් ප්‍රකෝටි ගාණක් උපයා ගන්නට හැකි බව පමණක් කෙටියෙන් සටහන් කර තබන්නම්. ඉතින් සිලෝන් ටුඩේ පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ සිරස්තලයේම තෝරාගන්නේ මෙහි තිබෙන්නා වූ ආර්ථිකමය අගය නිසාවෙන්. ඉතින් ශ්‍රී ලංකා ටු සපෝට් රෙඩ් සී සිකියුරිටි ඔපරේෂන් රතු මුහුදේ ආරක්ෂක විධිවිධාන තර කිරීම සඳහා ශ්‍රී ලංකාවත් උදව් කරන්නට මැදිහත් වන්නට සූදානමින් සිටිනමයි කියලා තමයි සිලෝන් ටුඩේ පුවත්පත මෙතනදී වාර්තා කර සිටින්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.